මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් 2020 ඡන්ද හිමි නාමලේඛනයේ තම නම අන්තර්ගතව නොමැතිනම් ලබන 21 වෙනිදා සිට නොවැම්බර් 17 දක්වා ඒ පිළිබඳ දැනුම් දීමට අවස්ථාව හිමි වේ. එසේම අදාළ කාල සීමාව තුළදී විරෝධතා දැක්වීමටද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මේ වන විටත් එම ඡන්ද හිමි නාමලේඛනය දිසාපති කාර්යාලය, මැතිවරණ කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය සභාවල මෙන්ම ග්‍රාම නිලධාරී කාර්යවලද ප්‍රදර්ශනය කර තිබේ. වයස අවුරුදු 18 සම්පූර්ණ විකසම තරුණ ඉන්ද ඡන්දායතිය ලැබෙන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව අවුරුදු 18 සම්පූර්ණ වන තරුණීන්ගේ නම් ඇතුළත් පරිපූරක ඡන්ද හිමි ලයිස්තු මාස 4කට වරක් සකස් කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. දැනට පවතින ක්‍රමය යටතේ වසරේ ජනවාරි මස පළමු දිනට දින කිහිපයක් හෝ පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණයින්ට ඊළඟ වර්ෂයේ මැයි 31 වන දිනට පෙර ඡන්ද විමසුමක් පැවැත්වුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ලැබෙන්නේ නැත.